හයි හයි, කොහොමද ඉතින් ඔයාල හැමෝටම? ඔන්න ඉතින් තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අද ඉතින් උදේම නැකිටලා ඉතින් බුදු පහන තියන්න මල් කඩලා බුදු පහන තියලා දැන් මේ අපි දෙන්න පොඩි ගමනක් යන ලෑස්ති වෙන්න තමයි ලෑස්ති වෙන ගමන් තමයි ඉතින් මම මේ ඉන්නේ. ඉතින් ඒ දේවල් ගොඩක් උදේ වරුවේ වෙන දේවල් මම වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද එතකොට මට පරක්කු වෙනවා. ඉතින් බුදු පහන තියෙන එක මේ මල් කඩන්න ගිය වෙලේ මට ඇත්තට මේ මල් ගහේ මල් පිරීලා තිබුණාද ඉතින් මට වීඩියෝ එකක් ගන්න ආස හිතුණා. ඉතින් ඔන්න ඒ ටිකත් මම ඔයාලට වීඩියෝ කරලා පෙන්නුවා. ඉතින් දැන් මම මේ උදේ නාලා ඊට පස්සේ යන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම මේ ළඟදී ෂොපින් ගියපු වෙලේ ශ්‍රියාණිකෙන් ලස්සන ලිප්ස්ටික් එකක් ගත්තා. ඒක වියාන එකේ ලිප්ස්ටික් එකක්ම නෙමෙයි, ඒක ලිප් ග්ලොස් එකක්. හැබැයි ඒක මාරම ලස්සනයි. තව නියුඩ් ෂේඩ් එකක් එක්ක ඔයා මික්ස් කරලා ගාද්දි ඉතින් මෙන්න මේ ලිප් ග්ලොස් එක තමයි මම අරගත්තේ. සහ ඒක මැට් ෆිනිෂ් එකක් තියෙනවා. මේ අර ඒක ගෑවට පස්සේ අර ගොඩාක්ම දිලිසෙන ගතියක් නැහැ. ඉතින් මං හරි මහසයි. මම නියුඩ් ෂේඩ් එකක් තමයි ගත්තේ. ඒ වගේම තව නියුඩ් කලේ එක ලිප්ස්ටික් එකක් ගාලා ග්ලොස් එකක් විදිහට වාට පාවිච්චි කරන්න පුළුවන්. හරි, දැන් ඉතින් ඒකත් ගාගෙන ඊට පස්සේ කොණ්ඩෙත් පීරලා ඉතින් ඉක්මනට ලෑස්ති වෙලා යන්න තමයි තියෙන්නේ. හරි, ඉතින් මේ දවස්වල හරිම රස්නේ ළමයි, උදේවරුවටත් මාරම රස්නේ. ඉතින් අද දැන් කොළඹ යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් කොහොම වෙයිද දන්නේ. මේ පඬිතුයෝ දෙන්න වගේ ගියාට මාරම රස්නේ. මේ ඉතින් බලමුනේ කොහොමද අද දවසේ අනිත් දේවල් ටික වෙන්නේ, අපි කොහෙද යන්නේ, මොනවද කරන්නේ. ඒ කියන දේවල් හැම දෙයක්ම ඔන්න ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම ලෑස්තිලා ඉන්නවා. දැන් අපි දෙන්න මේ ඇවිත් ඉන්නේ වන් ගෝල්ෆේස් එකට, වන් ගෝල්ෆේස් මෝල් එකට ආවා. මොකද තව තැන් කිහිපයකට යන්න හිතාගෙන තමාද ආවේ. ඒත් ඊට පස්සේ අන්තිමට හිතුවා දැන් මේ රස්නේ බස්වල එහෙම එහෙ යන්න බෑ, එතකොට එපා වෙනවා වැඩේ. නැත්තම් අපි දෙන්න කොල්ලු පිටියට යන්න හිතාගෙන ආවා මේ පොඩි බඩු කිහිපයක් බඩු වගේක් බලන්න. ඒත් දැන් ඒ වැඩේ අත්හැරලා දැම්මා. ඊට පස්සේ හිතාගත්තා වන් කෝල් ෆේස් එකට යනවා ගිහිල්ලා. ඉතින් එතන ඉඳලා එතන කරගන්න තියෙන වැඩ ටික කරගෙන ගෙදර යනවා කියලා. ඉතින් වන් කෝල් ෆේස් එක ඇතුළට ඉතින් ඇතුළට ආපුවම මෙයාලගේ අර වීකෙන්ඩ්ස් වල දානවනේ පොඩි පොඩි ස්ටෝල්ස්. ඉතින් එතන ලස්සන මේ කුර්තා ටොප් තිබුණා, එතකොට ෆ්‍රොක් එකක් තිබුණා. ඉතින් මම මේ අපිට ගත්ත ෆ්‍රොක් එක එයාලා කිව්වේ 4800 ගානක් කියලා. නෑ 5000ක්. ඒ ප්‍රොක් එක 5000ක්. ඒකේ ටොප් එක 4200 ගානක් හරි 300 ගානක් හරි තමයි කිව්වේ. ඉතින් මම වන් ගෝල්ෆේස් මෝල් එකට අදාපු ස්පෙෂල්ම රීසන් එක තමයි මෙන්න මේ ස්පාසියෝනිගේ තියෙන අවුරුදු ගැලරි එක. ඉතින් මට ඒකට එන්න තමයි තිබ්බ මේන්ම රීසන් එක තමයි ඒක. ඉතින් මං ආපු ගමම මොකද සෙනඟ ගොඩක් හිටියේ නැහැ, නැත්තම් ටිකක් දවල් වෙන සෙනඟ පිරෙනවා. ඉතින් සෙනඟ ගොඩක් හිටියේ නැහැ. ඉතින් මං ආපු ගමම ස්පාසිලාන් එකේ මේ අවුරුදු ගැලරි එකට. මොකද මම ඒකට එන්නම තමයි බලාගෙන ආවේ. දැන් ඉතින් එතන තියෙන මොනවද කියලා බලලා මොන හරි ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඩිස්කවුන්ට්ස් ප්‍රයිසස් තියෙනවා. ඉතින් ඒක හින්දා තමයි මම ආවේ. ඉතින් ඒ වගේම තමයි මට මෙතනදී කියන්න ඕනේ මගේ වීඩියෝස් බලන තවත් ගර්ල් කෙනෙක් මට හම්බුණා. අනේ හරිම ස්වීට්, හරිම ස්වීට් විදිහ මාත් එක්ක කතා කරා. ඉතින් එයත් ඇවිත් තිබුණා අවුරුදු ගැලරි එකට, එයාටත් මොන හරි ගන්න. ඉතින් තැන්ක් යූ ඩාලින් ඔයා මාත් එක්ක ඇවිත් කතා කරාට. ඉතින් දැන් ඉතින් මං චුටි වටයක් දාලා මං හිතුවා මං මෙන්න මේ පැක් එක ගන්නවා කියලා. මේකේ තියෙන්නේ බොඩි ස්ප්‍රේ එකයි බොඩි ලෝෂන් එකයි. ඉතින් ඒකේ උණ වටුන කියන ෆ්‍රේග්‍රන්ස් එක තමයි මම ගත්තේ. ඒක හරිම සුවඳයි. ඊට පස්සේ ආයි පොඩි වටයක් දැම්මා මොනවද තියෙන්නේ කියලා බැලුවා. ඒවයි නම් ඉතින් මට එච්චරම ගන්න තරම් දෙයක් ලොකුවටම තිබුණේ නැහැ. ඊට පස්සේ එතනම තිබුණා බොඩි ස්ප්‍රේ එකයි බොඩි ලෝෂන් එකකුයි
ඒත් බන්ඩල් ඔෆ එකක් යන ඒත් මට ඉති මං මේ ළඟදි බොඩි ස්ප්‍රේ එකක් ගත්තේ ඉඳ මට තව බොඩි ස්ප්‍රේ එකක් ඉතින් ඕනේ නැහැ. ඉතින් ඒකින්ද මං ඒක ගත්තේ නැහැ. මම ගත්තේ අර පොඩි බීච් ඇරෝමා පැක් එකක්. ඒක තමයි මම අරගත්තේ. දැන් ඉතින් ඒක අරගෙන ඒකත් පේ කරලා ඊළඟට අනෙත් දේවල් මොනවද තියෙන කියලා බලන්න තමයි තියෙන්නේ. ඉක්මනටම ගිහිල්ලා මොන හරි කන්නත් ඕනේ. අවදින්න තාම උදේට කාලත් නැහැ. ඉතින් මුලින්ම මේකට ආපු හින්දා මොකද මම මේකම බලාගෙන ආවේ. ඉතින් ඒකෙහින්ද දැන් මේක අරගෙන ඊළඟට යනවා බ්‍රෙක්ෆස්ට් මොන හරි අරගන්න. දැන් මුලින්ම ආවා ෆුඩ් කෝට් එක වටේ පොඩි වටයක් දාලා. ඊළඟට අපි හිතුවා සබ්වේ එකෙන් මොන හරි කනවා කියලා. ඉතින් දැන් මම ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ ඉතින් හස්බන්ඩ් ගියා ඕලේ එක දාලා කෑම අරගෙන එන්න. ඉතින් දැන් මෙහෙම ඉඳලා කාලා ඊට පස්සේ ඉතින් ඇත්තටම කරන්න එහෙම දෙයක් නැහැ. මොකද ඇත්තටම වන් ගෝල් ෆේස් එකට ආවේ මම අර ස්පාසිලෝන් එකේ අවුරුදු ගැලරි එකත් ටාගට් කරගෙන. ඉතින් ඒකෙහිඳ ඊට පස්සේ මෙතන කරන්න ලොකු දෙයක් නැහැ නැහැ කියලා ඉතින් දැන් යන්නත් නැහැ එළියට. ඉතින් මෙච්චර දුර ආපු එකේ ඉතින් ඒකෙහිඳ මොන්ට පොඩි වටයක් දාලා ඊට පස්සේ හවස පොඩි තව වෙන දෙයක්කුත් ප්ලෑන් කරගෙන ඉන්නවා. ඉතින් ඒක මොකක්ද කියලා ගන්න බලන්න මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. ඉතින් දැන් ඉක්මනටම අපේ බ්‍රෙක්ෆස්ට් එක ගන්න තමා තියෙන්නේ. ඉතින් අපි දෙන්න සබ්මැරින් එකක් ඕඩර් කරා. සබ්මැරින් ෆුල් එකක්. එතකොට දෙන්නට හාෆ් ඕෆ් තියෙනවා. ඉතින් ඒකත් ඕඩර් කරලා දැන් අපි ඒක කාලා ඊළඟට උඩට යමු. මොනවද තියෙන්නේ කියලා බලන්න. මොකද මේකේ එක එක වීකෙන්ඩ්ස් වල කොහොමද එක එක ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් මොනවද ඉවෙන්ට්ස් කියලා බලලා තව ස්පාසිලෝන් එකේ තව ඉවෙන්ට් එකක් තියෙනවා වෙන තැනක. මට ඒක තාම හම්බුනේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඒකත් බලන්න ඕනේ. ඉතින් ඒකත් බලලා ඒ වගේම කූල් ප්ලැනට් එකේ අද ඩිස්කවුන්ට්ස් යනවා ක්‍රෙඩිට් කාඩ්ස් වලට. ඉතින් හස්බන්ඩ් තියෙන කමර්ෂියල් ක්‍රෙඩිට් කාඩ් එකක්. ඉතින් කමර්ෂියල් ක්‍රෙඩිට් කාඩ්ස් වලට අද ඩිස්කවුන්ට්ස් තියෙනවා. ඉතින් කූල් ප්ලැනට් එක වටේත් මොනවද තියෙන්නේ කියලා බලනවා. බලලා බලමු ඉතින් කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. දැන් අපි දෙන්නා කූල් ප්ලැනට් එකට. කූල් ප්ලැනට් එකේ මාරු විදිහට සෙනඟ. හැබැයි වන් ගෝල් ෆේස් එකේ තියෙන කූල් ප්ලැනට් එකේ ලොකුවටම බඩු, කියන්නේ ලොකු ඉඩකුත් නැහැ, ලොකුවටම බඩු පැතවන්නා. හැබැයි හැබ්ලොක් එකේ තියෙන කූල් ප්ලැනට් එක නම් ලොකුයි. දැන් ඉතින් මෙතනට ආව ලස්සන හෑන්ඩ් බෑග් එකක් ගත්තා. හැබැයි ඉතින් එකේ ගාන වැඩි. ඒ නිසා මගේ ගත්තේ නැහැ. ගත්තේ නැහැ කියන්නේ මට ඇත්තටම හෑන්ඩ් බෑග් එකක් ගන්න උවමනාවක් නැහැ. ඉතින් ඊට පස්සේ තව චූටි වටයක් දාලා බැලුවා. එහෙම සෙට් වෙන එකක් තිබුණ නැහැ. ඉතින් ඒකෙහිඳ අපි එතනින් එළියට ආවා. ඉතින් ඊළඟට මං ආවා උඩම ෆ්ලෝ එකේ තියෙනවා සහේලි ෂූ ස්ටෝ එක. ඉතින් ඔයාලා දන්නවා මගේ වීඩියෝස් බලනවා නම් අනිවාර්යයෙන්ම මම වන් ගෝල් ෆේස් කියොත් මේ ස්ටෝ එකට ඇවිල්ලා ස්ලිපර්ස් දෙකක් අරගන්නවා මයි. ඇත්තටම යාලගේ ස්ලිපර්ස් මාර හොඳයි, කම්ෆර්ටබල් සහ සැහැනකල් දාන්න පුළුවන්. සහ මේ ප්‍රයිස් එකට වර්ත් 99. ඉතින් 999 මේ ප්‍රයිස් එකට මාරම වර්ත්. ඉතින් ඒකෙහිඳ මම දැන් චුට්ටක් බලලා මට පොඩි නිකන් සිම්පල් ස්ලිපර්ස් දෙකක් ඕනේ. ඉතින් මම ඊට පස්සේ මෙන්න මේ ග්‍රීන් කලර් දෙක අරගත්තා. ඉතින් මේකත් අරගෙන මේකට පේ කරලා ඊළඟට මොකද කරන්න කියලා අපි බලමු. ඊළඟට අපි දෙන්න ආවා නීල් ස්ටෝ එකට. අපි දෙන්නටත් වඩා මට තමා ලොකුම උමනා තිබුණේ නීල්ස් එකට එන්න. එයාලගේ ඩිස්කවුන්ට්ස් යනවා, සේල් තියෙනවා. ඩිස්කවුන්ට් නෙමෙයි සේල් තියෙනවා. හැබැයි සේල් වල නම් ලොකු දෙයක් තිබුණේ නැහැ. හැබැයි ආපු ගමන් මට මෙන්න මේ බ්ලූ ඩ්‍රෙස් එකට නම් මාර මාස හිතුණේ. ඒක හරිම ලස්සනයි. හැබැයි ඒක චුට්ටක් මගේ බජට් එකට වඩා වැඩි. මොකද දැන් මම මේ විදිහ ඔල්රෙඩි නිව් එකට කියලා ඇඳුම් අරගෙන ඉවරයි. ඉතින් මට අපරාදි කියලා හිතන එක දැක්කම සහ මෙන්න මේ පින් ඩ්‍රෙස් එකත් හරිම ලස්සනයි. ඉතින් දැන් මම චුට්ටක් ආයෙත් යන්න ගිහිල්ලා ආය ඇතුළට ඇවිල්ලා පොඩ්ඩක් මේ බ්ලූ ඩ්‍රෙස් එක බැලුවා. මට මාර මාසයි ඒකට. ඉතින් ඔයාලට පුළුවන් මෙයාලගේ වෙබ්සයිට් එකෙන් ආඩර් කරන්න. එහෙම නැත්නම් මෙයාලගේ ස්ටෝර්ස්ත් තියෙනවා වන් ගෝල් ෆේස් එකේ නිගේගොඩ වත්තල. මට මතකනේ හරියට තව තව කොහෙද කියලා ස්ටෝර්ස්ත් තියෙනවා.
ඉතින් ඉස්සරනම් මයි මගේ යාළුවයි ඔෆිස් යන කාලේ මයි මගේ යාළුවෙකුයි නියල්ස් එකේම තමයි අපි දෙන්නා දුම් ගන්න මුලින්ම හරිම ලස්සනයි එයාලගේ කලෙක්ෂන්ස්. ඊට පස්සේ කාලෙක චුට්ටක් එයාලගේ කලෙක්ෂන් එකේ එහෙම ලොකු දෙයක් තිබුණ නැහැ. හැබැයි දැන් ආයෙම ටිකක් හොඳ වෙලා අලුත් අලුත් ඒවා තියෙනවා. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි දෙන්න හොයාගත්තා ස්පාසිලෝන් එකේ අනිත් ඉවෙන්ට් එක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න එතනට ආවා. ඉතින් එතනට ඇවිල්ලා එයාලගේ QR කෝඩ් එකක් තියෙනවා ස්කෑන් කරන්න. ඊට පස්සේ ඒක ස්කෑන් කරලා තමයි අපිට ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් ඒක හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේ විදිහට ඇතුළට ගිහිල්ලා එයාලගේ පොඩි ඉන්ට්‍රෝ එකක් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ වෙනවා. ඉතින් හරිම ලස්සනයි ඒක. ඉතින් අපි දෙන්නත් මේ විදිහට ඇතුළට ඇවිල්ලා ඒක මොකක්ද කියලා බලුවා. ඒ එක්ස්පීරියන්ස් එක මාරම වර්ත්. Butterflies with their delicate wings and vibrant colors. විනාඩි 5ක විතර පොඩි සෙෂන් එකක්. ඉතින් ඒක හරිම ලස්සනයි. දැන් ඉතින් ඒක ඉවර වෙලා අපි දැන් මේ විදිහට එළියට ආවා. එළියට ආවම එතනක් තියෙනවා එයාලා පොඩි පොඩි බටර්ෆ්ලයිස්ලා තියලා පේන්ට් කරන්න පුළුවන්. පොඩි අයට එක එක ඇක්ටිවිටීස් තියෙනවා. ලොකු අයටත් කරන්න පුළුවන් ඒවා. ඉතින් අපි දෙන්න එක කරන්න හිටියේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ෆුඩ් කෝට් එක පැත්තට යන්න ආවා. එතකොට අපිට මේ විදිහට මැලිබන් එකෙන් බිස්කට්ස් හම්බුණා. එයාලා අලුත් බිස්කට් එකක් ඉන්ට්‍රඩියුස් කරනවා. ඉතින් අපි දෙන්නට බිස්කට් දෙකක් හම්බුණා. ඉතින් ඒ දෙකත් අරගෙන ඊට පස්සේ දැන් මේ විදිහට අපි දෙන්න ෆුඩ් කෝට් එකේ පැත්තට ඇවිදගෙන යනවා මොන හරි බොන්න ගන්න. ඉතින් ඒ ගමන් මේ විදිහට යනකොට ඔන්න අපි දෙන්නට හම්බුණා මෙතන ඉන්න BTS බෑන්ඩ් එකේ අයියලා දෙන්නෙක් හිටගෙන. ඊට පස්සේ එතනම මං චුට්ටක් ඉතින් ඇතුළට ගිහින් බැලුවා. ලස්සන පෙන් තියෙනවා, නෝට්බුක්, ඉතින් ලස්සන ලස්සන අයිටම්ස් ටිකක් තියෙනවා. මම දන්න ඔය BTS බෑන්ඩ් එකේට කැමති බ්ලැක් පින්ක්ලාට කැමති අයට එක එක අයිටම්ස් තියෙනවා මෙතන. ඉතින් ඔන්න ඉතින් ඒ දේවල් ටිකත් අපි දෙන චුට්ටක් බැලුවා. ප්‍රයිසස් එහෙමත් ලොකු වැඩියක් නැහැ. නෝමල් ප්‍රයිසස් තිබුණේ. හැබැයි ළමයි මට ප්‍රයිසස් මතක නැහැ දැන්. ඉතින් කොහොමත් වන් කාල් ෆේස් යන කෙනෙක්ට ෆුඩ් කෝට් එක පැත්තට ආවොත් මේක මෙතන ඉක්මනට නෝටිස් වෙනවා. මොකද මේ අයියල දෙන්න ඉස්සරහටලා හිටගෙන ඉන්නවානේ. ඉතින් ඒකත් චුට්ටක් බලලා පොඩි අයිඩිය එකක් ගත්තා නෝට්බුක්ස් ගැන. ඉතින් ඔය දේවල් චුට්ටක් චුට්ටක් බලලා ඊට පස්සේ දැන් යන්න ඕනේ මොනහරි බොන්න කියන්නේ ඇත්තටම මට තමයි බොන්න ඕනේ. හස්බන්ඩ්ට නම් ඕනේ නැහැ කිව්වා. ඉතින් එතකොට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ නේ ළමයි. ඉතින් ඒකෙ හින්දා මම සිලෙක්ට් කරා බබල් ටී එකක් බොනවා කියලා. ඉතින් මෙතන තියෙනවා ටී ස්ටෝරි ෂොප් එක. ඉතින් ඒ ටී ස්ටෝරි ෂොප් එකට ගිහිල්ලා තමයි ඔන්න බබල් ටී එකක් මම ගන්න ලෑස්ති වෙන්නේ. දැන් අපි ඉක්මනට මෙයන් ඉතින් මේ BTS අයියලා දෙන්නට බයි කියලා අපේ බබල් ටී එක බොන්න. මම දැන් එතනට ආවා. ඉතින් මම හිතනවා ඔයාලට පේනවා ඇති එයාලගේ ප්‍රයිස් ලිස්ට් එකත් එහා පැත්තෙන්. ඉතින් මම ගත්තේ චොක්ලට් ෆ්ලේවර්ඩ් මිල්ක් ටී එකකට බබල්ස් ඇඩ් කරලා, බෝබ ඇඩ් කරලා. ඉතින් චොක්ලට් මිල්ක් ටී එකට 950 වුණා මට. ඊට පස්සේ ඒකට බෝබ ඇඩ් කරන්න එක්ස්ට්‍රා 400 ඇඩ් වෙනවා. එතකොට ඔක්කොම 1350ක් තමයි මට මගේ බබල් ටී එකට ප්‍රයිස් වුණේ. ඉතින් මම ඒක කිව්වේ ගොඩක් අය බබල් ටී බොන්න ආසයි. ඉතින් එතකොට කෙනෙක්ට ID එකක් ගන්න පුළුවන් හින්දා ළමයි, නැතුව මේ වෙන දෙයකට කිව්වා නෙමෙයි. කෙනෙක්ට ඉතින් එතකොට ගිහිල්ලා ID එකක් ගන්න පුළුවන්නේ බබල් ටී එකක් මේ වගේ ගාණක් වෙනවා කියලා. ඉතින් මම බබල් ටී එක අරගෙන ආවා. හැබැයි හස්බන්ඩ් නම් ඒක හරියන්නේ නැහැ. ඔය පේරණේ දෙයගේ මූණ. එයාට ඒක හරියන්නේ නැහැ. මොකද අර බබල් බෝබාර ඇතුලේ අර මේ ඒක අර බිව්වට පස්සේ අර පොප් වෙනවනේ. ඒක එයාට හරියන්නේ නැහැ. හැබැයි මට නම් මන්නම් මාරම ආසයි. ඉතින් ඊට පස්සේ එයා අර මිල්ක් ටී එක විතරක් බිව්වා. බෝබා ඉන්නේ නැති වෙන්න බටේ පොඩක් උඩට කරලා බිව්වම අර බෝබා යටන එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න මේ විදිහට අපි දෙන්න මේ විදිහට මේක බොන ගමන් මෙතන චුට්ටක් වෙලා ඉඳලා දැන් නම් යන්න කියලා තමයි හිතුවේ. මොකද හවස වෙන ප්ලෑන් එකක් තියෙන හින්දා.
ඉතින් ඊට පස්සේ ආයෙ මාර ස්ටෝස් තියෙන පැත්තට චුට්ටක් ආවා. මොකද එතන දැන් ටිකක් මුලින් උදේදී ස්ටෝස් ටිකක් වහලා තිබුණේ, දැන් ඒක ඔක්කොම ඕපන් කරලා තියෙනවා. ඉතින් මෙතන තිබුණා මෙහෙන්දි ආට අඳින තැනකුත්. මට එකක් ඇඳගන්නත් හිතුණා, හැබැයි ඊට පස්සේ මම පොඩක් වැඩේ අතහැරලා දැම්මා. මොකද දැන් ඕක ඇඳගෙන කොහෙවත් ඇඳුමේ හිමිහි ගාගන්නේ නැතුව ඉන්න ඕනේ. ඉතින් ආයේ දැන් අපි දෙන්න යන්න ඉන්නේ. හැබැයි එතන හරිම ලස්සන ඩිසයින්ස් තිබුණා. 500 ඉඳන් තමා ස්ටාර්ට් කරන්නේ. මෙන්න මේ පෙන්නන චූටි චූටි සිම්පල් ඩිසයින්ස් 500 වලට තිබ්බේ. ටිකක් ලොකු ඩිසයින් එකක් කරනවා නම් 1000 1200 ඒ වගේ ගණන් වලට තිබුණා. ඉතින් දැන් ඉතින් ඕකත් ඔය විදිහට බලලා දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔය විදිහට අපි දෙන්න ඔහොම එළියට ආවා. දැන් අපි ඌබ එකක් දාලා අපේ ඌබ එක එනකන් මේ විදිහට චුට්ට වෙලාවක් බලාගෙන ඉන්න උනා. මොකද දැන් මේ විදි ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් ඒක හින්දා ඉතින් අපි ඌබ එකක් දාලා ඌබ එකනකන් මේ විදිහට ආවේ පොඩ්ඩක් බලාගෙන ඉඳලා ඊට පස්සේ අපි දෙන්න ගෙදර එන්න පිටත් උනා. දැන් අපි දෙන්න නිගම්බවලට ඇවිත් ඉන්නේ. ඉතින් නිගම්බවල මේ ළඟදී දැන් සතියකට විතර කලින් අලුත් ෆිල්ම් හෝල් එකක් ඕපන් කරා. අලුත් ෆිල්ම් හෝල් එකක් ඕපන් කරා කියන්නේ විස්ටර් ලයිට්. මම හිතන්නේ ජායල කේ ෂෝන් එකේ තිබුණා ෆිල්ම් හෝල් එක විස්ටර් ලයිට්. ඉතින් ජායල කේ ෂෝන් එක අහිං කරා. ඉතින් ඒකේ ඒකත් එක්කම ඒ ෆිල්ම් හෝල් එක නිගම්බවලට අරගෙන ආවා. ඉතින් නිගම්බවල තිබුණ පරණ ෆිල්ම් හෝල් එකක් යාලා අලුතින් රෙනොවේට් කරලා ඕපන් කරා. ඇක්වා ලයිට් 3D ෆිල්ම් හෝල් එකක් විදිහට. ඉතින් අපි දෙන්න හිතුවා මේකේ ෆිල්ම් එකක් බලන්න එනවා, සහ අපිට එතකොට ෆිල්ම් හෝල් එකක් බලන්න පුළුවන්නේ. ඉතින් අපි දෙන්න විතරක් නෙමෙයි අපේ මල්ලිවත් වැඩේට කතා කරගත්තා. ඉතින් තාත්තට කතා කරලා කිව්වා මල්ලිව 4:30 වගේ විතර වෙද්දි මෙතනට 4:20 වගේ විතර වෙද්දි එක්කන් එන්න කියලා. අපි බලන්න ගිය ෆිල්ම් එක තමයි කුන්ෆු පැන්ඩා. ඉතින් කුන්ෆු පැන්ඩා බලන්න ඉතින් මල්ලිත් ආසයිනි, තියාවත් එක්කන් එන්න කිව්වා. ඉතින් ඔන්න අපි 3 දෙනා දැන් ෆිල්ම් එක බලනවා. ඉතින් ඇත්තට මේ ෆිල්ම් හෝල් එක හොඳයි. ඉතින් නිගම්බවලට තිබුණ ලොකු අඩුවක් තමයි ෆිල්ම් හෝල් එකක් නැතිකම. ඒ කියන්නේ මේ විදිහට AC කරලා කම්ෆර්ටබල් 3D ෆිල්ම් හෝල් එකක් තිබුණ නැහැ මීගම්වට. ඉතින් මම හිතන්නේ අඩුවක් දැන් හරි ෆිල්ම් හෝල් එකක් තියෙනවා, සහ යාලා තවත් එක එක කෑලි ඇඩ් කරගෙන තවත් පොඩක් රිනොවේට් කරනවා. ඉතින් දැනට හොඳයි. ඉතින් අපි දෙන්න මේ විදිහට කුම්පු පැන්ඩ බලලා දෙන්න මේ 3 දෙනා කුම්පු පැන්ඩ බලලා දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. මේ පේනවනේ මෙයා වීඩියෝ එකකට ගන්න හරි අමාරුයි. මෙන්න මේ විදිහට තමයි ඉතින් අද vlog එක වෙන්නේ. ඉතින් එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.